Testing. ළමයි ඇහෙනවද? ඇහෙනවද? හරි. එහෙනම් අපි පටන් ගමු. හරි. එදා දැන් ජනිස්සය මම එක සෙෂන්ස් වගේක් කරනවා probability සම්බන්ධයෙන්. කියන්නේ basic statistics. अंतिम पाठ एक मेजर लेसन एक मैट्रिक्स मैट्रिक्स स्टैटिस्टिक मेजर लेसन देख ये देख 100% ओ 90% वागे हर पुलवा ए सीमा वाल सीम सी अचीव करना पुल सीम थ्री मैक्स सब्जेक्ट अरे ई थिंग मे अभी तब ये लखनऊ लखनऊ टीका एड करना पुलवा लेसन एक अरे डायग्राम हिकिम पेन्नो विधिर जनिस मेक 16% वगे टोटल सिलेबस सेकिंग कवर करना हरे यानी दायक पेपर एक हरे अभी अद वेक्टर्स पटन करूँ इतपट मंगितना ओगोलो मे संबंध लगन हेमोम जीवित कोई में विलाव हरे वेक्टर्स के निगर हम बेलाती केला द ए लेवल साइंस कर पाए फिजिक्स वाली हम बेना बायोमैक्स दिगोल्लांटम ये वगे में आर्ट कॉमर्स टेक ओणम कनेक्ट ओ लेवल साइंस हम दैशिक ज्ञान विस्थापन प्रवेग अरे तर संबंधी कथा करोट दैशिक ज्ञान थोड़ी अदास थिंक ये अदास प्रमाण मे पाठ में सर कंटिन्यू कर हरे ई थिंक अभी पोड़ में पटांगा इतपट इसल बलो वेक्टर्स क्या मनोद हरिदी मम पहली मैं स्केलर्स वेक्टर्स अत कंपेरिजन खरे इतकोट स्केलर्स सिंगल इंकेन अभी अदिश कील वेक्टर्स वेनो दैशिक कील हरिद ई थिंक अदिश अदिश की अदास दिशा वक्ने की हरिद दिशा वक्ने ऐना मुनोद तीयन तीयन विशालत्व कितर हरिद दैशिक क्यूवाम दिशा वक् सहित अरे अदिश वाल तीब विशालत्व दिशा वक् दैशिक वर्ल्ड तीन थिंग कंपेरिजन हेडियो स्केलर्स वर्ल्ड तीन विशाल कितर मैग्नेट्यूड कितर दैशिक वेक्टर्स वर्ल्ड तीन मैग्नेट्यूड डिरेक्शन या दिखम ई थिंग डिरेक्शन तीबीमतम वेक्टर्स वाले विशेषा हर स्केलर्स बेलू ई थिंग मेथन देवगोल्ड थोड़ी उदाहरण के दैशिक सह अदिश स्केलर्स वेक्टर्स अतर कंपेरिजन प्राक्टिकल एग्जांपल दूर डिस्टेंस क्या अदिश दूर दिशा सहित दत्ता अभी एक नो विस्थापने नेता डिस्प्लेसमेंट अरे वेग
කියන්නේ අදිශයක් speed. හැබැයි දිශාවක් සහිත වේගය අපි කියනවා ප්‍රවේගය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා velocity. ඒක vector එක. ක්‍රමික වැඩි වෙන ප්‍රවේගයට අපි කියනවා acceleration කියලා නැත්නම් ත්වරණය. ඒකත් දිශාව සලකන නිසා vector එකක් වෙනවා. ඊළඟට ස්කන්ධය. ස්කන්ධය අදිශයක් දිශාවක් නැහැ. විශාලත්වයක් විතරයි තියෙන්නේ. හැබැයි ගුරුත්වජ ත්වරණය යටතේ, ඒ කියන්නේ ගුරුත්ව ත්වරණය ක්‍රියා කරන්නේ පෘථිවියට ලම්බකව පහළටනේ. අන්නේ දිශාව සහිතව අපි ඔය ස්කන්ධය සැලපුවොත් අපි කියනවා ඒකට බර කියලා. ඒකයි weight. බර කියන එක weight එකක් වෙන්නේ. ඒ වගේම බලය. බලයකටත් දිශාවක් තියෙනවා. බලයත් weight එකක් වෙනවා. හරි? ඔය සරල අවස්ථාවක් ගත්තේ vectors හඳුන්වලා දෙන්න. හරි? හරි. ඉතින් අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන vectors සම්බන්ධයෙන්. හරි. යන් අපි ඉස්සෙල්ලම vector එකක් කොහොමද අපි දක්වන්නේ කියලා කාරණේ බලා ගන්න. හරිද? එතකොට දැන් සරලව කිව්වොත් මේ පාඩම ගලාගෙන යන විදිහ හරිද? ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ vector එකක් දක්වන්නේ කොහොමද? පළවෙනි කාරණේ notation. හරිද? ඊළඟට එනවා අපි vector types වලට. ඒ කියන්නේ විශේෂ vectors කීපයක් සම්බන්ධයෙන් කතා කරා. හරිද? ඊට පස්සේ එනවා අපි vector operations වලට. හරිද? vector operations තමයි අපිට වැඩියෙන්ම කතා කරන්න තියෙන්නේ. යාරදී තියෙනවා equality කියන්නේ සමාන වීම, එකතු වීම, අඩු වීම සහ ගුණ කිරීම සම්බන්ධය. හරිද? ගුණ කිරීම කියන පාට එක මම වෙනම session එකේදී කතා කරන්න. අද මේ අඩු කිරීම දක්වා තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහා බැඳුණු properties එක. හරිද? ඉස්සෙල්ලම අපි යන් vector එකක් අපි දක්වන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මතක් කරගමු. හරිද? vector notation. හරිද? එතකොට දැන් මෙතෙන්දී අපි දෙආකාරයකින් කෝණ දෙකකින් මේ වෙක්ටර්ස් පිළිබඳ අධ්‍යයනය කියදෙනවා. ඒ තමයි ජාමිතිකව කොහොමද වෙක්ටර් එකක් දක්වන්නේ. හා එහා බඳුණු තියරි කොටස්. ඒ වගේම ඛණ්ඩාංක ජාමිතිය කියන්නේ ජාමිතියේ එක්තරා විශේෂ පැත්තක්. හරිද? ඛණ්ඩාංක ජාමිතිය ඔස්සේත් අපි වෙක්ටර්ස් පිළිබඳව හැදෑරීමක් කරනවා. එතකොට සාමාන්‍ය ජාමිතිය සහ ඛණ්ඩාංක ජාමිතිය කියන දෙආකාරයෙන් ඔස්සේ වෙක්ටර්ස් පිළිබඳව ඕගොල්ලෝ දැනුම තියෙන්න ඕනේ. එහා සම්බන්ධ සිද්ධාන්තමය සම්බන්ධයි. හරි. ඉස්සෙල්ලම notation එක ගත්තොත් එහෙම සරලව කිව්වොත් අපි කියනවා vector එකක් අපිට දක්වන්න පුළුවන් directed line segment එකකින් කියලා. ඒ කියන්නේ line segment එකක් කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩය. හරි. directed line segment එකක් කියලා කියන්නේ දිශාවක් සහිත සරල රේඛා ඛණ්ඩයක් කියන එක. හරි. එතකොට සරල රේඛාවක් අවම වශයෙන් මේ හැදෙන්නේ ලක්ෂ දෙකකින්. එතකොට අපි ආරම්භක ලක්ෂය ඉනිෂියල් පොයින්ට් එක A, ටර්මිනල් පොයින්ට් එක අවසාන ලක්ෂය B කියලා ගත්තොත් මේ දැක්වෙන්නේ AB රේඛාව. ඒ AB රේඛාවේ A සිට B දෙසට අපි දිශාව ලකුණු කරලා තියෙනවා. එහෙනම් ජ්‍යාමිතිකව ගත්තොත් මේක ඇවිල්ලා ඩිරෙක්ටඩ් ලයින් සෙග්මන්ට් එකක්. එහෙනම් අපිට පුළුවන් මේක දෛශිකයක් විදිහට ගන්න. එතකොට අපි මේ දෛශිකය කොහොමද ගන්න? ඒක බලමු. දෛශිකය අපි ඩිනෝට් කරනකොට නැත්තම් සංකේතවත් කරලා ලියනකොට ලියන්නේ මෙන්න මෙහෙමයි. ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයේ දෙසට වන පරිදි තමයි A to B එන විදිහට තමයි ලියන්නේ. ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තා අවසාන ලක්ෂයෙන් අවසන් වෙන්න ඕන. එතකොට ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයේ දෙසට ඊ හිසකින් අපි ඒ දිශාව ලකුණු කරනවා. එතකොට මෙතන යූස් කරන්න අපි ඉංග්‍රීසි කැපිටල් ලෙටර්ස්. හරි? එතකොට මේ ඇවිල්ලා AB වෙක්ටර් එක. ඉතින් කාට හරි ලොජිකලි හිතුවොත් හිතන්න පුළුවන් මෙහෙම. BA කියලා මම ලියලා දිශාව දානවා A සිට B දෙසට මෙන්න මේ විදිහට. මේ වරහණේ තියෙන විදිහට. ඔව් ඒක ලොජිකලි ඕකේ වෙන්න පුළුවන්. නමුත් ප්‍රැක්ටිකලි අපි හුඟක් වෙලාවට යූස් කරන්නේ ඉනිෂියල් පොයින්ට් එකෙන් පටන් අරන් ටර්මිනල් පොයින්ට් එකෙන් ඉවර වෙන විදිහට එහෙම තමයි අපි ඒ අංකණය කරන්නේ. ඊට පස්සේ ඉනිෂියල් පොයින්ට් එකේ ඉඳන් ටර්මිනල් පොයින්ට් එක දෙසට, ඒ කියන්නේ වමේ ඉඳන් දකුණට තමයි ඊතල යොදන්නේ. හරිද? මේක තමයි best practice. හරි. එතකොට දැන් ඔන්න AB කියන දෛශිකය නැත්නම් AB directed line man directed line segment එකෙන් කියන AB දෛශිකය අපි ඔන්න නිරූපණය කළා. ඒක සංකේතවත් කළා. ඊළඟ දෛශිකයකට තියෙනවා විශාලත්වයක් හා දිශාවක් කියන රාශීන් දෙකක්. magnitude එකක් සහ direction කියන රාශීන් දෙකක්. magnitude කියන එක අපි සංකේතවත් කරන්නේ දෛශිකයක මෙන්න මේ මාපාංක ලකුණු. හරි. මාපාංක ලකුණ ඇතුලේ දෛශිකය ලියලා තමයි ඒ දෛශිකයේ විශාලත්වය අපි නිරූපණය කරන්නේ. එතකොට ජ්‍යාමිතිකව ගත්තොත්
මෙහෙම ඩිරෙක්ටර් ලයින් සෙග්මන්ට් එකකින් දැයිශිකයන් නිරූපණය කළාම ඒකේ විශාලත්වය වෙන්නේ ලයින් සෙග්මන්ට් එකේ දිග. ද මෙතන නම් 8ක් සෙන්ටිමීටර් කෙනෙක් ගන්න පුළුවන්. ඒ අනුව AB වෙක්ටර් එකේ විශාලත්වය නැත්නම් මැග්නිටියුඩ් එක අපිට 8යි කියලා ගන්න පුළුවන්. එතකොට සෙන්ටිමීටර් වලින් කතා කරන තැනට එහෙමයි. හරිද? කිලෝමීටර් වලින් කතා කරන මැප් එකක වගේ තැනක එහෙමයි. හරිද? ඊළඟට ග්‍රහලෝක පිළිමදක් දෙන එකදී ආලෝක වර්ෂ. හරි? එතෙන්දී ඒකකේ වෙනස් වෙනවා. හරිද? කොහොම හරි මේ ලයින් සෙග්මන්ට් එකේ දිගින් තමයි විශාලත්වය අදහස් කරන්නේ. ඒතර විශාලත්වය අපි මාපාංශ ලකුණෙන් සංකේතවත් කරමු. දිශාව වෙන්නේ ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයේ දෙසට වූ දිශාව. ඒ කියන්නේ මේ ලියලා තියෙන විදිහට නම් සහ අපි මේ ඩයග්‍රෑම් එකේ පෙන්වලා තියෙන විදිහට A to B. හරි? හරි මෙතනින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ ඩිරෙක්ට් ලයින් සෙග්මන්ට් එකකින් ආරම්භක ලක්ෂයෙන් සහ අවසාන ලක්ෂය. ඒ කැපිටල් වර්ෂන් එකෙන් තමයි අපි ඒක සංකේතවත් කරන්නේ. විශාලත්වය සංකේතවත් කරන්න උනහම මාපාංක ලකුණු යූස් කරනවා. දිශාව කියන්නේ ඇරෝ එක දාලා තියෙන ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයේ දෙසට වූ දිශාව. හරි? මේක තමයි සිම්ප්ලි කිව්ව නොටේෂන් එක. හරි? එතකොට මෙතන කැපිටල් ලෙටර්ස් මියුස් වෙන්නේ ඉස්සරහට යද්දී ඕගොල්ලන්ට වෙක්ටර්ස් සිම්පල් ලෙටර්ස් වලින් දක්වන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් පොසිෂන් වෙක්ටර්ස් කියලා අපි කතා කරනවා මේ ස්පෙෂල් වෙක්ටර්ස් යටතේ. හරිද? එතන ඉඳන් සිම්පල් ඉංග්‍රීසි ලෙටර්ස් වලින් වෙක්ටර්ස් නොට් ඩිනොට් කරන වෙලාවල් තියෙනවා. එතෙන් මම කියනවා ඒ කොහොමද වෙන්නේ කියලා. හරිද? එතකොට දැනට දැනගන්න වෙක්ටර් එකක් දක්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඩිනොට් කරන්න පුළුවන් එකක් කැපිටල් ලෙටර්ස් වලින් මේ විදිහට. ඊළඟට පොසිෂන් වෙක්ටර්ස් වලදී තව ආකාරයක් හම් වෙනවා. ඒක එතෙන්දී බලන්න. හරි. එහෙනව නේද? ගැටලුවක් නැහැ නේද? අවුල නැහැ නේද? අපි ඊළඟට කතා කරනවා වෙක්ටර්ස් වල විශේෂ වෙක්ටර්ස් කීපයක් ගැන. හරිද? ඕන එක්කිනට ගන්න පුළුවන් මේක වෙක්ටර් ටයිප්ස් විදිහට. ඔයගොල්ලෝ VLA නෝට් එකේ දාලා තියෙන විදිහට ස්පෙෂල් වෙක්ටර්ස් කීපය. හරිද? හරි. ඉස්සෙල්ලම බලමු අපි වෙක්ටර් එක ඍණ දෛශිකය නැත්නම් නෙගටිව් වෙක්ටර් එක කියන්නේ මොකද්ද කියලා. හරිද? සරලව කිව්වොත් මෙන්න මෙච්චරයි. දැන් ගණන් ගත්තාම ගණිතය ගත්තාම විවිධ ආකාරයේ කොටස් අපිට හදාරන්න පුළුවන්. දැන් මේ වෙක්ටර්ස් කියලා කියන්නේ ඒ එක්තරා ආකාරයක ගණන් ශේෂ්ත්‍රයක්. හරිද? සංඛ්‍යා නම්බර්ස් කියන්නේත් එහෙමයි. මැට්‍රිසස් කියන්නේ ඒ තව ශේෂ්ත්‍රයක්. හරිද? එතකොට ඔය හැම ශේෂ්ත්‍රයකම ඍණ ධන ලකුණු කරන්න විදිහක් තියෙනවා. ඒ වගේම බිංදුව 1 නිරූපණය කරන්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ බිංදුව කියන්නේ මොනවත්ම නැහැ. තියෙන්නේ ಜಾති 1යි නැත්නම් යුනිට් 1යි. කියන්නේ 1. අන්න ඒ වගේ නිරූපණ ක්‍රම තියෙනවනේ. ඒ වගේ දෛශික වලට ආපුවාම නෙගටිව් නෙගටිව් ඍණ කියන අදහස එන එක නිරූපණය කිරීම තමයි මේ නෙගටිව් වෙක්ටර් කියන එකෙන් අදහස් කරන්නේ. හරි. එතකොට ඕනෑම දෛශිකයකට අදාළව එයාගේ නෙගටිව් වෙක්ටර් එක අපිට ගන්න පුළුවන්. හරිද? ඔය නල් වෙක්ටර් එක ඇරෙන්න. හරි. නල් වෙක්ටර් එක ඇරෙන්න ඕනෑම වෙක්ටර් එකකට අදාළව එයාගේ නෙගටිව් වෙක්ටර් එක ගැන කතා කරන්න පුළුවන්. හරි. නෙගටිව් වෙක්ටර් කියන්නේ සරලව මෙච්චරයි. විශාලත්වය වෙනස් නොවි දිශාවෙන් ප්‍රතිවිරුද්ධව හැදෙන වෙක්ටර් එකට තමයි නෙගටිව් වෙක්ටර් එක කියලා කියන්නේ. හරිද? එතකොට මේ AB කියන වෙක්ටර් එකේ නෙගටිව් එක බැලුවොත් එහෙම අපිට ඒක නිරූපණය කරන්න පුළුවන් ඍණ AB විදිහට, මයිනස් AB විදිහට. එතකොට මයිනස් ලකුණෙන් මොකද්ද වෙන්නේ? වෙන්නේ AB ගේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙන එක. හරිද? උතුරේ ඉඳන් දකුණට නම් AB ගේ දිශාව ඍණ දැම්ම ගමන් මොකද වෙන්නේ? දිශාව අනිත් පැත්ත හැරෙනවා. ප්‍රතිවිරුද්ධ වෙනවා. දකුණේ ඉඳන් උතුරට වෙනවා. හරි. හැබැයි විශාලත්වයට බලපෑමක් වෙනවද? බලපෑමක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ ඍණ AB කියන එකෙන් වෙන්නේ මොකද්ද? දිශාව මාරු වෙනවා. එහෙනම් ඉනිෂියල් සහ ටර්මිනේටින් පොයින්ට් මාරු වෙන එක තමයි වෙන්නේ. ඒකයි මම මෙතන BA දෛශිකයට ඒක සමාන කරලා තියෙන්නේ. හරි. ඉතින් AB ගේ නෙගටිව් වෙක්ටර් එක මයිනස් AB කියන එක සමාන වෙන්නේ BA කියන දෛශිකයට. එතකොට AB සහ BA ගේ විශාලත්වයන් සැලකුවොත් දෙන්නගේ විශාලත්වයන් වල වෙනසක් නැහැ. ලයින් සෙග්මන්ට් දෙකේ length සමානයි. දිගවල සමානයි. හැබැයි දිශාව ගත්තොත් දිශාව opposite ප්‍රතිවිරුද්ධ වෙනවා. හරි. එතකොට විශාලත්වයෙන් වෙනස් නොවි විශාලත්වයෙන් සමාන
දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන දෛශිකයට තමයි අර සලකන ලද දෛශිකය ඍණ දෛශිකය කියලා කියන්නේ. හරිද? ඉතින් ධන දෛශිකය සහ ඍණ දෛශිකය සමාන කරලා ලිව්වොත් ප්‍රකාශනයක් විදිහට හැමතිස්සෙම සමාන වෙන්න නම් එකම දිශාවට එකම විශාලත්වයෙන් තියෙන්න ඕනේ. මේ විශාලත්වය නම් ඕකේ. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයිනේ. එකම දිශාවට ගන්න ඕන හින්දා සමාන කරන අවස්ථාවේදී ඍණ ලකුණක් දාලා තමයි මෙන්න මෙහෙම සමාන කරන්නේ. හරි? හරි. සරල නෙගටිව් වෙක්ටර් කියලා කියන්නේ ඕනෑම වෙක්ටර් එකක් අනුබද්ධයෙන් විශාලත්වය වෙනස් නොවි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන වෙක්ටර් එකට තමයි නෙගටිව් වෙක්ටර් කියලා කියන්නේ. ඔය නෙගටිව් වෙක්ටර් එක. ඊළඟට එනවා මම කිව්වේ ගණිතයේ විවිධ කොටස් හදාරද්දී මොනවත් නැහැ කියලා නිරූපණය කරන්න සංකේතයක් තියෙනවා. හරි? ඉතින් වෙක්ටර්ස් වලදී ඒකට තියෙනවා null vector එක නැත්තම් zero vector එක. ඒක අපි සංකේතවත් කරන්නේ මෙන්න මෙහෙම බිංදුව ඇතුලේ ඩොට් එකක් තියලා තමයි null vector එක uniquely denote කරන්නේ. හේතුව නැත්තම් ඉස්සරහට o කියලා අපිට ඉංග්‍රීසි o අකුරෙන් නිරූපිත point එකක position vector එක ගන්න පුළුවන් underline කරලා position vectors කතා කරන්නේ. හරිද? ඒකත් එක්ක misunderstand නොවෙන්න uniquely identify කරගන්න තමයි බිංදුව මැදට තිතක් තියලා මේ null vector එක නැත්නම් zero vector එක අපි notation එක විදිහට use කරන්නේ නැත්නම් සංකේතවත් කරන්නේ එහෙමයි. හරි. ඉතින් විශාලත්වයේ බිංදුව වෙන vector එකට තමයි null vector එක කියලා කියන්නේ. හරි. එතකොට විශාලත්වයේ බිංදුව වෙනවයි කියලා කියන්නේ අපිට මෙහෙම line එකකින් නිරූපණය කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? විශාලත්වයක් නැහැ. දැන් line segment එකේ දිගින්නේ විශාලත්වය නිරූපණය කරන්න විශාලත්වයේ බිඳුවයි කියලා කියන්නේ ලයින් එකක් ඇඳෙන්නේ නැහැ. ජස්ට් පොයින්ට් එකක් විතර. හරිද? ඉතින් එහෙනම් පොයින්ට් එකකට අපිට දිශාවක් ලකුණු කරන්න බෑනේ. විශාලත්වයේ බිඳුවන එකක දිශාව ගැන කතා කරලා තේරුමක් නැහැ. එහෙනම් දිශාව නැහැ විශාලත්වයේ බිඳුවයි. විශාලත්වයේ බිඳුවන වෙක්ටර් එක තමයි null vector එක. හරිද? ඊළඟට යුනිට් වෙක්ටර් එක නැත්නම් විශාලත්වයේ එකවන වෙක්ටර් එක. හරි. එතකොට විශාලත්වයේ එකවන වෙක්ටර් එක කියලා කියන්නේ ඕනෑම සලකන ලද ඩොමේන් එකක සෙන්ටිමීටර් වලින් කතා කරන්න වෙන්න පුළුවන්, මිලිමීටර් වලින් කතා කරන්න වෙන්න පුළුවන්, කිලෝමීටර්, ආලෝක වර්ෂ ඕනම එකක් වෙන්න පුළුවන්. හරි. ඒ ඕනම එකක ඒකක එකක් වන විශාලත්වයේ ඒකක එකක් වන වෙක්ටර් එකට තමයි යුනික් වෙක්ටර් එක කියලා කියන්නේ. හරි. ඉතින් විශාලත්වයේ එකයි. දැන් කවුරු හරි කිව්වොත් එහෙම AB කියන්නේ යුනිට් වෙක්ටර් එකක් කියලා. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? AB ගේ මැග්නිටියුඩ් එක 1යි කියන එක. හරිද? එතකොට මෙතන ආයි null vector එකට ගියොත් එහෙම කවුරු හරි null vector එක AB කියන්නේ null vector එකක් කියලා කියනවා නම් එයාගේ මේ විදිහට මැග්නිටියුඩ් එක සැලකුවොත් කීයද වෙන්නේ? බිඳුව. හරිද? යුනිට් වෙක්ටර් එකක් විදිහට AB සැලකුවොත් එයාගේ විශාලත්වය 1 වෙයි. හරිද? එතකොට මෙතෙන්දී ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕනේ මෙන්න මේ කාරණය. හරිද? ඒ තමයි දෙන ලද ඕනෑම වෙක්ටර් එකක් දිශාවට තියෙන යුනික් වෙක්ටර් එක හොයන්නේ කොහොමද කියන කාරණය. හරිද? ඒක තමයි ඔයගොල්ලෝ මෙතෙන්දී ප්‍රැක්ටිස් කරන ඕන ස්කිල් එක. හරිද? එතකොට යුනික් වෙක්ටර් ඉන් ද ඩිරෙක්ෂන් ඔෆ් අ ගිවන් වෙක්ටර්. අපි හිතමු xy කියලා අපිට වෙක්ටර් එකක් දීලා තියෙනවා. ඒක ජ්‍යාමිතිකව ගත්තොත් විශාලත්වය 8ක්. හරිද? ඒකක 8ක්. හරිද? විශාලත්වයේ ඒකක 8ක් වුනේ xy වෙක්ටර් එක දිශාවට තියෙන යුනික් වෙක්ටර් එක අපිට හොයන්න ඕන. ඒ කියන්නේ විශාලත්වයේ එකව යුනික් වෙක්ටර් එක හොයන්න ඕන. ඒක හොයන්න මෙන්න මෙහෙම. ඕනෑම දෙන ලද දෛශිකයක් දිශාවට තියෙන යුනික් වෙක්ටර් එක හොයන්න පුළුවන්. ඒ දෛශිකය බෙදන්න ඒ දෛශිකයේ විශාලත්වය. හරිද? දැන් xy දෛශිකය කිව්වහම ඒ තුල නිරූපණය වෙනවා විශාලත්වය 8යි කියන කාරණය. ඒ වගේම x සිට y දෙසට කියන දිශාවක් ඒ තුල නිරූපණය වෙනවා. ඔය දෙකම අදහස් කරනවා මේ xy කියන නිරූපණය. හරිද? ඒක තියෙනවා දැන් ලබේ. හරිද? හරේ අදහස් කරන්නේ මොකද්ද? xy කි විශාලත්වයේ පමණයි. හරිද? එහෙනම් එතන දිශාව අයින් වෙලා විශාලත්වය 8 කියන එක විතරක් වෙනවා. 8ට 8 කැපිලා මොකද වෙන්නේ? විශාලත්වයේ 1 වූ x සිට y දෙසට වූ දෛශිකයක් හැදෙනවා. හරිනේ විශාලත්වය එක නම් ඒක යුනික් වෙක්ටර් එක. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. මොකද යුනික් වෙක්ටර් ඉන් ද ඩිරෙක්ෂන් ඔෆ් xy. xy දෙසට විශාලත්වය එකෝ වෙක්ටර් එක. ඉතින් සරලයි. කොහොමද?
ඕනම වෙක්ට එකක් දෙසට උ විශාලත්වය එක උ ඒ යුනික් වෙක්ට එක ගන්න පුළුවන් විශාලත් දෛශිකය බෙදන්න එයාගේ විශාලත් හරි xy බෙදන්න xy ගේ මැග්නිටියුඩ් එක වට ab දෙසට උ යුනික් වෙක්ට එක ඕන නම් ab ව බෙදන්න ab වෙක්ට එක බෙදන්න ab ගේ මැග්නිටියුඩ් එක අන්න එහෙම හරි හරි එතකොට දැන් අපි වෙක්ටර්ස් ජාති තුනක් කතා කරලා නෙගටිව් වෙක්ටර් එක හරි නල් වෙක්ටර් එක ඒ වගේම යුනික් වෙක්ටර් එක හරි ඊළඟට අපි යනවා තව විශේෂ වර්ගයක් කතා කරන්න මේකට කියනවා බේස් වෙක්ටර්ස් කියලා හරි බේස් වෙක්ටර් එකක් කියලා කියන්නේ බේස් කියන කෙන අදහස් කරන්නේ පාදම කියන අදහස හරිද එතකොට පාදම් නැත්නම් අපි බේසස් කියලා කියනවා ඔය ඛණ්ඩාංග ජ්‍යාමිති අක්ෂ වලට ඇක්සස් වලටත් කියනවා බේසස් කියලා 3 බේසස් 3 ඇක්සස් හරිද 3 ඩයිමෙන්ෂන්ස් ඒ තුනම පාවිච්චි කරනවා හරිද එතකොට බේස් වෙක්ටර්ස් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි සරලව කිව්වොත් දැන් ඕගොල්ලෝ විශේෂයෙන් A level maths නැත්නම් science කරපු නැති එක්කෙනෙක් කියනවනේ ඔයාලට හුඟක් කියලාට හම්බෙලා තියෙන්නේ විමාන තලයේ ඛණ්ඩාංක. ඒ කියන්නේ xy ඛණ්ඩාංක ඉතරයිනේ. නමුත් අපිට ත්‍රිමාන තලයක් ගැන කතා කරන්න පුළුවන්. ඕගොල්ලෝ මේ අපි ඉන්න ස්වභාවික ලෝකය ත්‍රිමාන තලය නිරූපණය කරන ලෝකයක්. හරිද? දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවනේ අර මහනුවර යුගයේ චිත්‍ර. ඒවැ කිසිම හැඩයක් නැහැ. ඒක ත්‍රිමාන චිත්‍ර. පැත්තක් බලාගෙන තමයි ඉන්නේ. හරිද? හැබැයි අපි මේ ඉන්න ලෝකේ අපිට උසක් පළලක් දිග පළලට අමතර ඝනකමක් නැත්තම් උසක් දකින්න පුළුවන්. ඒ කියන්නේ මාන තුනක් තියෙනවා අනිවාර්යයෙන්. හරි? ඒකයි ත්‍රිමාන තලය කියන්නේ. ඒකට තුන්වෙනි මානෙ විදිහට අපි ගන්න මේ z අක්ෂය. හරිද? x අක්ෂය, y අක්ෂය වගේම z අක්ෂය. හරිද? එතකොට ඔය අක්ෂ තුනක් සහිත කතා කරන ඛණ්ඩාංග ජ්‍යාමිතියට තමයි කියන්නේ ත්‍රිමාන ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියලා. අපි කියනවා 3 dimensions කියලා. හරිද? එතකොට මේකේ දැන් මේ රූපේ මන් නිරූපණය කියලා තියෙන්නේ ධන පැත්ත විතරයි. හරිද? එතකොට ඕගොල්ලෝ දන්නවා මේ අක්ෂ තුනම සම්බන්ධ වෙන ලක්ෂයට කියන මූල ලක්ෂය කියලා. ඔරිජින් එක ඉංග්‍රීසි වලින් ඔරිජින් නිසා O වලින් තමයි නිරූපණය කරන්නේ. හරිද? එතකොට මේවා ධන පැත්ත විතරයි මම සලකලා තියෙන්නේ. මේවා ඍණ පැත්තකුත් තියෙනවා. හරිද? ආ මේ බේස් වෙක්ටර්ස් කියලා කියන්නේ මොකද්ද? ත්‍රිමාන තලයේ හම්බෙන මේ අක්ෂ තුනේ ධන පැත්තට හිටින යුනික් වෙක්ටර්ස් වලට තමයි බේස් වෙක්ටර්ස් කියලා කියන්නේ. හරිද? එතකොට x අක්ෂයේ ධන දිශාවට හිටින විශාලත්වයේ එක වූ වෙක්ටර් එක නැත්නම් යුනික් වෙක්ටර් එකට තමයි අපි x ගේ බේස් වෙක්ටර් එක කියලා කියන්නේ. ඒ විදිහට y ටත් බේස් වෙක්ටර් එකක් තියෙනවා, z ටත් බේස් වෙක්ටර් එකක් තියෙනවා. හැමතිස්සෙම ධන පැත්තට වුණ විශාලත්වයේ එක වූ වෙක්ටර් එක. x ගේ ඒ බේස් වෙක්ටර් එකට කියනවා i කියලා. y ගේ දිශාවට තියෙන ඒ යුනික් වෙක්ටර් එක නැත්නම් බේස් වෙක්ටර් එකට කියනවා j කියලා. z ගේ දිශාවට තියෙන එකට කියනවා k කියලා. හරි? ආ ඔන්නෝම තමයි ඔය බේස් වෙක්ටර්ස් කරලියට එන්නේ. හරිද? මේ විශේෂත්වය මොකද්ද? හැමතිස්සෙම විශාලත්වය එකයි. හරිද? දිශාවන් පිළිවෙලින් x ගේ, y ගේ, z ගේ ධන පැත්ත තමයි මේ නිරූපණය කරන්නේ. හරිද? දිශාවක් හා විශාලත්වයක් කියන දෙකක් තියෙනවා. විශාලත්වය හැමතිස්සෙම එකයි. දිශාව පිළිවෙලින් i ගේ නම් x ගේ ධන පැත්ත, j ගේ නම් y ගේ ධන පැත්ත, k නම් z ගේ ධන පැත්ත. ඔන්නෝට තමයි බේස් වෙක්ටර්ස් කියලා කියන්නේ. හරි? ඊළඟට පොසිෂන් වෙක්ටර් කියලා තියෙන එකක්. හරි? පොසිෂන් වෙක්ටර් කියලා එකක් තියෙනවා. හරි? ඒක ගැන අපි දැන් කතා කරන්න යමු. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් මේ තියරි කීපයක්ම කව කළාට පස්සේ තමයි ඔයගලන්ට ගානකට එන්න පුළුවන්. හරිද? එහෙම ගණන් සෙට් එකක් මම දාලා තිනවා. හරි? ඒහිඳ පොඩ්ඩක් අහගෙන ඉන්න වෙනවා. අපිට පළවෙනි ගානට යනකම් මේ තියරි ටික අවශ්‍ය වෙනවා. හරිද? හරි. ඊළඟ ස්පෙෂල් වෙක්ටර් එක තමයි පොසිෂන් වෙක්ටර් එක. නැත්තම් අපි සිංහලෙන් කියනවා පිහිටෝන් දෛශිකය කියලා. හරිද? දැන් අපි මෙතනින් ආරම්භයක් ගත්තානේ මේ ත්‍රිමාන තලයට ත්‍රිමාන ඛණ්ඩාංග තලයට. දැන් ඉස්සරහට අපි ත්‍රිමාන ඛණ්ඩාංග තලය තමයි ඛණ්ඩාංග ජ්‍යාමිතිය පැත්තෙන් අපි කතා කරා. ඒ වගේම සාමාන්‍ය ජ්‍යාමිතිය පැත්තෙනුත් අපි හැම තීරියක් දිහාම බලනවා.
මේ දෙආකාරයෙන්ම අපි ඒ දිහා බලනවා ඕනෑම තීරියක් දිහා හරි ආ දැන් ත්‍රිමාන තලයේ අපි හිතමු ලක්ෂ්‍ය ලකුණු කරන්න පුළුවන් කැපිටල් ඉංග්‍රීසි අකුරු වලින් නිරූපණය කරන්න පුළුවන් එහෙම ලක්ෂ්‍යයක් තමයි මම මේ A කියලා අරන් තියෙන්නේ හරිද එතකොට ත්‍රිමාන තලයේ නිසා හැම අක්ෂයකටම ලම්බක දුරක් මේ A කියන ලක්ෂ්‍යේ ඉඳන් තියෙනවා හරිද දැන් x අක්ෂයට මේ තියෙන ලම්බකය තමයි මේ එතකොට ඒකේ අගය 2යි හරිද y අක්ෂයට හම්බෙන්නේ ධන 1 කියන අවස්ථාවේ තමයි ලම්බකය හම්බෙන්නේ ඒ විදිහට මෙයාගෙම ප්‍රතිබිම්බයක් අරගෙන ඉසෙක්ගේ ලම්බකයන්ද 1 ඒ අනුව ඒ අක්ෂ වලට ලම්බක හම්බෙන තැන් වලට තමයි අක්ෂයේ ඛණ්ඩාංකය බවට පත් වෙන්නේ ඒ කියන ලක්ෂයට අදාළ. එතකොට ඒකේ ඛණ්ඩාංක වෙන්නේ 2 1 1. හරිද? ඔන්නෝම ඒ කියලා ලක්ෂයක් තියෙනවා. හරිද? ඒ කියන ලක්ෂයට අපිට පිහිටුම් දෛශිකයක් දෙන්න පුළුවන්. පොසිෂන් වෙක්ටර් එක. හරිද? එතකොට ඕනෑම ලක්ෂයක් අනුබද්ධයෙන් තමයි අපි පොසිෂන් වෙක්ටර් එක කතා කරන්නේ. එතකොට පොසිෂන් වෙක්ටර් එකට අපි මේ ප්‍රමුඛ කරගන්නේ ප්‍රධාන කරගන්නේ මෙන්න මේ ඔරිජින් එක නැත්නම් මූල ලක්ෂය. මූල ලක්ෂයේ ඉඳන් සලකන ලද ලක්ෂයට තියෙන වෙක්ටර් එකට තමයි අපි කියන්නේ එයාගේ පොසිෂන් වෙක්ටර් එක කියලා. එතකොට A කියන වෙක්ටර් එකේ පොසිෂන් වෙක්ටර් එක ගන්න පුළුවන් ඔරිජින් එකේ ඉඳන් A දෙසට වූ වෙක්ටර් එක විදියට. හරිද? O to A නැත්නම් OA වෙක්ටර් එකට තමයි ඒගේ පොසිෂන් වෙක්ටර් එක කියලා කියන්නේ. අපි මේ හරියෙන් B කියලා ලක්ෂයක් ගත්තොත් B ගේ පොසිෂන් වෙක්ටර් එක කියන්නේ මොකද්ද? O සිට B දෙසට වූ වෙක්ටර් එක, OB වෙක්ටර් එක. ඒ විදිහට ඕනෑම පොයින්ට් එකක් ගන්න ඔරිජින් එකේ ඉඳන් එම පොයින්ට් එක දෙසට වූ වෙක්ටර් එකට තමයි කියන්නේ අදාළ පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එක කියලා. O to A, O to B, O to X, O to Y, හරි? O to P, O to Q, OP, OQ, OA, OB ඒවට තමයි අදාළ ලක්ෂ්‍යවල පොසිෂන් වෙක්ටර් එක කියලා කියන්නේ. ඕක සංකේතවත් කරන තව විදිහක් තියෙනවා ඒ තමයි ඔය පොසිෂන් වෙක්ටර් එක සංකේතවත් කරනවා දෙ ලක්ෂයක් අපි ලකුණු කරන්නේ කැපිටල් ලෙටර් එකකින් ඒ ලෙටර් එකේම සිම්පල් වර්ෂන් එකකින් තමයි එයාගේ පොසිෂන් වෙක්ටර් එක අපි නිරූපණය කරන්නේ හරිද එතකොට A කියන පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එක ඒ කියන්නේ OA කියන එක තව විදිහකට අපි ලකුණු කරනවා සිම්පල් A කියන අකුරෙන් හරිද එතකොට එතෙන්දී අපි ඊට යටින් ඉරක් අඳිනවා. සමහර රෙෆරන්ස් ගයිඩ් වල උඩින් ඉරක් ඇඳලා තියෙනවා. හරිද? සමහර ඒවා යටින් අඳිනවා. ඉතින් අපේ পেපර් වල ප්‍රශ්න වලදී අපිට හැමතිස්සෙම හම්බෙන්නේ මෙහෙම යටින් ඉරි ඇඳලා. හරිද? ඒ හින්දා මම මේ නෝට් එක හදද්දි ඒ අංකණයම යූස් කළා. හරිද? එතකොට සිංගල් ලෙටර් එකකින් මෙහෙම දක්වනකොට අපි ඒ පොෂන් වෙක්ටර් එක ඒක සිම්පල් වර්ෂන් එකකින් එන්න ඕනේ. ඒ වගේම වෙක්ටර් එකක් බව පෙන්වුම් කරන්න අපි අන්ඩර්ලයින් කරා හරි ඊතලයක් දාන්නේ නැහැ ජස්ට් අන්ඩර්ලයින් කරා හරි එතකොට A කියන පොයින්ට් එකට අදාළ පොසිෂන් වෙක්ටර් එක තමයි මේ OA නැත්නම් සිම්පල් A කියලා අපි අරන් තියෙන්නේ හරි ඊළඟට ඔයගොල්ලෝ මේ පොසිෂන් වෙක්ටර් එක අඳුරගත්තට පස්සේ හරිද පොසිෂන් වෙක්ටර් එක අඳුරගත්තට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ පොසිෂන් වෙක්ටර් එකට ප්‍රකාශනයක් ගන්න කොහොමද කියලා. හරිද? එතෙන්දී අපි සලකනවා. හරිද? පොසිෂන් වෙක්ටර් එක කියන්නේ දැන් පොයින්ට් එකක් අනුබන්ධයෙන් තියෙන්නේ. ඒ පොයින්ට් එකේ ඛණ්ඩාංක. හරිද? කෝඩිනේට්ස් සහ මේ අක්ෂ වලට අදාළ බේස් වෙක්ටර්ස් කියන දෙකම ප්‍රයෝගය කරගෙන තමයි අදාළ පොසිෂන් වෙක්ටර් එකට අපි ප්‍රකාශනයක් ගන්න. හරිද? එතකොට an expression for the position vector using base vectors and coordinates adala lakshe khandaanka saha x y z ge base vectors upayog karagena tama a o a naththan simple a ta prakashanayak ganna yana etoda ek ganna hari lesi kohomada x khandaankiya liyanna x ge base vector ekat ekka sambandha karala etoda x khandaankiya wathawa i dana y ඛණ්ඩාංකයේ වතාව y ගේ බේස් වෙක්ටර් එක මොකද්ද j ධන z ඛණ්ඩාංකයේ වතාව z ගේ බේස් වෙක්ටර් එක මොකද්ද k හරිද එහෙම තමයි
ඒ ඛණ්ඩාංකයි බේස් වෙක්ටර්ස් ඉපොයි කරගෙන ප්‍රකාශනය ලියන්නේ පොසිෂන් වෙක්ටර් එක. හරි. එතකොට xi වතාවක් yj වතාවක් zk කියලා ඔහොම ගුණිත තුනක් වෙනවනේ. අන්න ඒ ගුණිත තුනේ එකතුව තමයි ওই ප්‍රකාශනයේ එකතු වෙන තමයි ප්‍රකාශනය හැදෙන්නේ. හරිද? එතකොට ආදේශ කළොත් 2ක්යි ධන 1ක්j ධන 1ක්k. එතකොට එකෙන් වැඩි කළාම එම සංඛ්‍යාව මොනින්ද? එහෙනම් මෙතෙන්දි එක හලලා අපිට ලියන්න පුළුවන් සරල මට්ටමින් 2ක්යි ධන j ධන k විදිහට. හරිද? එතකොට ඔන්නෝම තමයි අපි ඛණ්ඩාංක සහ බේස් වෙක්ටර්ස් පාවිච්චි කරලා ඒ පොසිෂන් වෙක්ටර් එකට ප්‍රකාශනයක් ලියන්නේ. ijk වලින් තියෙන ඕනෑම ප්‍රකාශනයක නිරූපණය කරන්න මොකද්ද? වෙක්ටර් එක. හරිද? ඉතින් ඒක ඔයගොල්ලෝ හොඳට සිහියට ගන්න. ඒ තමයි ijk වලින් යම් කිසි ප්‍රකාශනයක් තියෙනවා නම් එතනින් අදහස් කරන්නේ මොකද්ද? වෙක්ටර් එක. හරිද? ඔන්න දැන් ඔය පොසිෂන් වෙක්ටර් කියන එක හඳුරගත්තා. හරිද? ඊළඟට ඒකට කොහොමද එයාගේ ඛණ්ඩාංක කෝඩිනේට්ස් නැත්නම් කෝඩිනේට්ස් සහ බේස් වෙක්ටර්ස් උපයෝගී කරගෙන ප්‍රකාශනයක් ගොඩනගන්නේ කියලා හොයාගත්තා. හරි. දැන් අපි දැනගන්න ඕනේ මේ OA නැත්නම් පොසිෂන් වෙක්ටර් එක කියන්නේ තවත් වෙක්ටර් එකක්නේ. එයාගේ විශාලත්වය හා දිශාව කොහොමද ගන්න කියන කාරණේ කතා කරන්න ඕනේ. හරි. ඉස්සෙල්ලා විශාලත්වයේ පැත්තට යන්. විශාලත්වය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඕනෑම ijk ප්‍රකාශනයක් විදිහට වෙක්ටර් එක නිරූපණය කරලා තියෙන වෙලාවක විශාලත්වය ගන්න පුළුවන් මැග්නිටියුඩ් එක ගන්න පුළුවන් i ගේ j ගේ k ගේ සංගුණක ආශ්‍රය කොහොමද පිළිවෙලින් සංගුණක වර්ග කරන්න වර්ගවල එකතුවේ ධන වර්ගමූලය තමයි අදාළ වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක නැත්නම් විශාලත්වය වේ හරිද ijk ප්‍රකාශනයක් විදිහට තිබ්බොත් එහෙමයි හරිද ij j k k ගේ සංගුණක වල වර්ගවල එකතුවේ වර්ගමූලය ධන වර්ගමූලය නිකන් ඛණ්ඩාංක විදිහට තිබ්බොත් x ගේ ඛණ්ඩාංකයේ වර්ගය ධන j ගේ ඛණ්ඩාංකයේ වර්ගය y ගේ ඛණ්ඩාංකයේ වර්ගය ධන z ගේ ඛණ්ඩාංකයේ වර්ගය x y z ඛණ්ඩාංක වල වර්ගවල එකතුවේ වර්ගමූලය ගන්න එහෙමත් අඳුරා ගන්න පුළුවන් ij ගේ ප්‍රකාශනයක් විදිහට තිබ්බොත් ij j ගේ k ගේ සංගුණක වල වර්ගවල එකතුවේ වර්ගමූලය ගන්න ධන වර්ගමූලය හරි එතකොට එහෙම තමයි ijk ප්‍රකාශනයකින් වෙක්ටර් එක නිරූපණය කරනකොට විශාලත්වය ගන්න. නැත්නම් මැග්නිටියුඩ් එක ගන්න. හරි. මේක විදිහට ආදේශ කළා මෙන්න මේ විදිහට මූල 6 එනවා. ධන මූල 6. එතකොට දැන් විශාලත්වය නෝයි දිශාව කියන එක. ඉතින් දිශාව කියන එක අපිට ඇත්තටම විශේෂයෙන් දක්වන දෙයක් නෑ. මොකද අපි මේ බේස් වෙක්ටර්ස් යූස් කරලා තියෙනවානේ. බේස් වෙක්ටර්ස් වලින් කියනවා මූල ලක්ෂයේ ඉඳන් AA අක්ෂ වලට ආක්ෂ ඔස්සේ යනකොට කොච්චර දුරක් ගිහමද මෙන්න මේ පොයින්ට් එක හම්බෙන්නේ කියලා කාරණා. ඒ උදාහරණයකට මේ දෙකක් i කියලා තියෙනවනේ. එතකොට i හොයාගෙන මයි යන්නේ y අක්ෂයේ දිගේ, z අක්ෂයේ දිගේ. මයි යන්නේ x අක්ෂයේ දිසේ විතර. එතකොට ඔරිජින් එකෙන් පටන් ගත්තා x අක්ෂයේ ධන පැත්තට දෙකක් ගියා. ආ. එතනින් දෙකක් i ඉවර. ඊළඟට එකක් j නේ. එතන ඉඳන් j ගේ ධන පැත්තට එකක් ගියා. ආ. ඊළඟට එකක් k නේ. එතන ඉඳන් i ඉසෙග්ගේ ධන පැත්තට එකක් ආවා. ඔන්නඔහම ඇවිල්ලා අපිට මේ අවකාශය යම් තැනකදී A කියන පොයින්ට් එක දක් මේ හොයාගන්න පුළුවන්. එතකොට IJK ඔස්සේ ඒ දීලා තියෙන ප්‍රමාණ වලින් ගිහිල්ලා අපිට අදාළ පොයින්ට් එකට එන්න පුළුවන්. දිශාවක් ඕනේ. අදාළ තැන හොයන්න යන්නනේ. හරි? අන්න එහෙම තමයි දිශාව ඔය IJK එක්ක ලියනකොට ඒ තුලම දිශාව ගැබ් වෙලා තියෙනවා. විශාලත්වය ගන්න පුළුවන් සංගුණක වල වර්ග වල එකතුවේ ධන වර්ග මූලය. හරි? එතන හැමතිස්සෙම මේ වගේ ඩයග්‍රෑම් එකක් දිහා ඔයගොල්ලෝ ත්‍රිමාණව බලන්න. මේ මොඩල් එක ඔයගොල්ලෝ ඔළුවේ මවා ගන්න. හරිද? දැන් මම ක්ලාස් එකේ කරනකොට නම් මම පොත් ඊළඟ බෝඩ් එක එහෙම යූස් කරලා මම මේ ත්‍රිමාණ තලය ඔයගොල්ලන්ගේ හිතේ මැව්වා. හරිද? කියන්නේ ඒක පුළුවන්. දැන් මේ ඔන්ලයින් සෙෂන් එකදී ඒක කරන්න අමාරු. හරිද? ඉතින් හැකි තරම් ඩයග්‍රෑම් ත්‍රිමාණ තලය අයිඩියා එකට යන විදිහට මම හදලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක ඔළුවේ මවා ගන්න. හරිද? එහෙමනම් දැන් මෙන්න මේ තියරි වලින් හරි මෙන්න මේ දැන් කතා කරපු ටිකෙන් දැන් අපි ආයි මුලට ගිහින් බලුවොත් එහෙනම් මොනවද ස්කේලර්ස් සහ වෙක්ටර්ස් ආශ්‍රයෙන් මොනවද වෙක්ටර් එකක් කියන්නේ කියලා අඳුරගත්තා
vector notation හරිද ඊළඟ special vectors වලට ආවා ඊයරද negative vector එක කියන්නේ මොකද්ද null vector එක කියන්නේ මොකද්ද එක කොහොමද විශේෂණ දක්වන්නේ ඊළඟ unique vector එක කියන්නේ මොකද්ද දෙන ලද vector එකක් දිශාවට තියෙන unique vector එක කොහොමද දක්වන්නේ කියන කාරණේ හරි ඊළඟ base vectors කියන්නේ මොනවද හරිද ඊළඟ position vector එකක් කියන්නේ මොකද්ද හරි ඊළඟ position vector එකට ප්‍රකාශනයක් ගන්න කොහොමද හරි ඊළඟට එහෙම ප්‍රකාශනයක් ගත්තාම කොහොමද ඒකේ විශාලත්වය හොයන්නේ කියන කාරණා කතා කරමු හරිද ඊළඟට මේ displacement නැත්නම් ත්‍රිමාණ තලයේ ලක්ෂ දෙකක් අතර කෙටිම දුරට ප්‍රකාශනයක් ගන්න විදිහක් තියෙනවා ඒක මම පොඩ්ඩක් නවත්තන්න හරිද දැන් මෙන්න මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේ තීරියත් එක්ක එන පළවෙනි ප්‍රශ්නෙට ඒක ඕනේ නැහැ එතකොට දැන් මේ පළවෙනි ප්‍රශ්න හරිද ඉතින් මෙහෙම ප්‍රශ්න සෙට් එකක් තියෙනවා හරිද ඒ ටික මම ස්ක්‍රීන්ෂොට් දාලා තිනවා ඔයගොල්ලෝ කරන්න ඕනේ මම පළවෙනි එක ඩිස්ක්‍රයිබ් කරන්නම් හරි 2015 10 හරි ඒක කියන්නේ මෙන්න මේකයි හරි ඒක කියන්නේ සිම්පල් x කියලා දෛශිකයක් දීලා තිනවා ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද හරි ඒකෙන් අදහස් කරන්නේ x කැපිටල් x කියලා පොයින්ට් එක මොකක් හරි පොසිෂන් වෙක්ටර් එක තම සිම්පල් වලින් දක්වන්නේ හරි කොහොම හරි ඒක ij ක ප්‍රකාශනයක් විදිහට දීලා තිනවා ඒ කියන්නේ වෙක්ටර් එක ඒක යුනික් වෙක්ටර් එකක් හරිද ඉතින් ඒ යුනික් වෙක්ටර් එකේ x කියන්නේ යුනික් වෙක්ටර් ගන්න මේ සිම්පල් a ගේ අගය තමයි අහන්නේ හරිද සංගුණක අතර තියෙන සිම්පල් a ගේ අගය තමයි අහන්නේ හරිද ඉතින් ඒක මෙන්න මේ විදිහට අපිට විසඳන්න පුළුවන් දැන් එක්ස්ට්‍රා දාලෝ ප්‍රකාශනයක් දීලා තිනවා හරි එතකොට ඒක යුනික් වෙක්ටර් එකක්ලු එහෙනම් එකෙන් අදහස් කරන්නේ මොකද්ද x ගේ මැග්නිටියුඩ් එක විශාලත්වය එකයි හරි එහෙනම් අපිට ij k වලින් දීලා තියෙන ප්‍රකාශනයක විශාලත්වය ගන්න පුළුවන් කොහොමද සංගුණකවල වර්ගවල එකතුවේ වර්ගමූලය ඒ යනවා සංගුණක ටික වර්ග කළා i k ගත්තා වර්ගමූලය ගත්තා ඒක තමයි මේ එකට සමාන වෙන්නේ හරිද එතකොට ඔහොම සුළු කරගෙන ආපුවාම අවසාන වෙනවා 16ක් ඒ වර්ගයේ මූලය තමයි 1 කියන්නේ කියලා. හරිද? එහෙනම් මූල ගණිද්දි දැන් ඕනෑම සංඛ්‍යාවක් හැදෙන්න පුළුවන් ධන සංඛ්‍යාවේ වර්ගයක් විදිහටත් ඍණ සංඛ්‍යාවේ වර්ගයක් විදිහට. හරිද? එනවා 16ක් ඒ වර්ගයේ කියන එක අපිට ගන්න පුළුවන් ධන හෝ ඍණ 4ක් ඒගේ වර්ගයෙන් තමයි මේ 16ක් ඒ වර්ගය හැදෙන්නේ කියලා. එතකොට මූල ගන්නකොට ධන හෝ ඍණ 4ක් කියලා තමයි. එතකොට ධන වෙනම සලකන්න ඍණ වෙනම සලකන්න. ධන සලකුවාම ඒකගේ ධන 4න් එක කියලා එනවා. ඍණ සලකුවාම ඒකගේ ඍණ 4න් එක කියලා එනවා. හරි? එතකොට උත්තර දෙකක් තියෙනවා. ඒ ධන 4න් එකයි ඍණ 4න් එකයි. ඒ කියන්නේ A සහ B කියන උත්තර දෙකම තියෙනවා. හරි? A සහ B කියන උත්තර දෙකම තියෙනවා. හරි මෙන්න මේ හරි මම මේ විසඳුම් දාන්නම් ගෲප් එකට හරි ඔයගොල්ලන්ට ගණන් හදන්න යම් ටයිම් එකක් දීලා ඒ ටයිම් එකෙන් පස්සේ ඔයගොල්ලෝට මම ආන්සර්ස් ටික දාන්න අනිවාර්යයෙන් හරි ඊළඟට දැන් මේ තව විනාඩියක් වෙයි තියෙන්නේ මම මේ session එක wind up කරන්න අවසාන වශයෙන් මෙන්න මේ ටික කියන්න මෙන්න මේ ඊළඟට position vector එකේ විශාලත්වය ගැන කතා කරලා ඊට පස්සේ ලක්ෂ දෙක විශාලත් මේ ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර displacement සරල රේඛීය කෙටිම දුර ගැන කතා කරන්න තියෙනවා හරිද ඉතින් ඒ ගැන කතා කරන්න යනකොට මෙන්න මෙහෙමයි මට ඕනේ AB කියන point දෙක අතර සරලම දුර හරිද නැත්නම් කෙටිම දුර හොයා ගන්න ඕනේ හරිද එතකොට හරි එතකොට ඒකට මට කරන්න තියෙන්නේ AB හෝ BA කියන දෛශිකයන් නිර්මාණය කරගන්න එක හරි AB අතර කෙටිම දුර වෙන්නේ AB හෝ BA කියන ඕනෑම දෛශික දෙකේ විශාලත්වයට AB අතර කෙටිම දුර සමාන වෙයි හරි එතකොට මට AB දෛශිකය හරහා එයාගේ විශාලත්වය අරගත්තත් එකයි BA දෛශිකය හරහා එයාගේ විශාලත්වය ගත්තත් එකයි හරි මෙහෙම විශාලත්වය ගනිද්දී හරිද
මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලාම අපි දෛශිකය හදා ගන්න ඕන දැන් මේ පොයින්ට් එක දීලා තියෙන කෝඩිනේට් එක එතකොට AB ව සැලකුවොත් AB දෛශිකය හදා ගන්න ඕන BA ව ඔයා සැලකුවොත් BA දෛශිකය හදා ගන්න ඕන ඒ කියන්නේ IJK ප්‍රකාශනයක් විදිහට හදා ගන්න ඕන හරිද ඉතින් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි මම මෙතෙන්දී AB සැලකලා තියෙන්නේ හරිද AB සැලකන සැලකුවා නම් AB ට ප්‍රකාශනය ගන්න මෙන්න මෙහෙමයි අවසාන ලක්ෂයේ නැත්නම් ටර්මිනල් පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එකෙන් අඩු කරන්න ආරම්භක ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක. ඒ කියන්නේ ඉනිෂියල් පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එක. මෙතන විදිහට නම් B ගේ පොසිෂන් වෙක්ටර් එකෙන් A ගේ පොසිෂන් වෙක්ටර් එක අඩු කරන්න. එතකොට B ගේ පොසිෂන් වෙක්ටර් එක අපි දක්වන්න පුළුවන් OB කියලා. නැත්නම් සිම්පල් වර්ෂන් එකෙන් දැක්කොත් සිම්පල් B. A ගේ පොසිෂන් වෙක්ටර් එක දක්වන්න පුළුවන් OA. නැත්නම් සිම්පල් A. OP ඍණ OA සමානයි නැත්තම් B ඍණ A වලින් එනවා AB ට ප්‍රකාශන. ඒතර ඛණ්ඩාංක වලින් දීලා තිනකොට අපිට OB නැත්තම් B නැත්තම් B ගේ පොසිෂන් වෙක්ටර් එක ලියන්න පුළුවන් IJK සම්බන්ධ කරලා කොහොමද? මෙතන මේ රූපයත් එක්ක පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනවා හරිද? රූපෙත් B ගේ ඛණ්ඩාංක තියෙනවා හරිද? ඒක මම ඒක විදිහට සලකලා තියෙන්නේ මේ සුළු කිරීමේදී හරි මම ඒක නිවැරදි කරලා දක්වන්නම් හරි එතකොට මේ දෙක හිතින් මාරු කරගන්න මේ A මේ B කියලා හරිද එතකොට B ගේ ඛණ්ඩාංක වෙන්නේ 2 1 1 හරි එතකොට A ඛණ්ඩාංක පාවිච්චි කරලා IJK සම්බන්ධ කරලා අපිට මෙහෙම B OB ට නැත්තම් සිම්පල් B ට ප්‍රකාශනයක් ගන්න පුළුවන් හරිද ඒ විදිහට OA ට නැත්තම් සිම්පල් A ට ප්‍රකාශනයක් ගන්න පුළුවන් ওই දෙක අතර අන්තරයෙන් තමයි අපිට AB කියන දෛශිකය හදා ගන්න පුළුවන්. නැත්නම් IJK ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හැමතිස්සෙම දෙවන ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එකෙන් අඩු කරන්න ආරම්භක ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක. හරිද? එහෙම කරලා අපිට පුළුවන් අදාළ ලක්ෂ දෙකෙන් හැදෙන ඒ දෛශිකයේ වෙක්ටර් එකට ප්‍රකාශනයක් ගන්න IJK ප්‍රකාශනය. හරිද? එතන මෙහෙම ගත්තාම ඇවිල්ලා තියෙනවා පහක් තිරේ නැ J කියන. ඉතින් විශාලත්වය කියන්නේ මොකද්ද? ඒ අදාළ දෛශිකයේ විශාලත්වය තමයි ලක්ෂ දෙක අතර කෙටිම දුර. එහෙනම් මේ සංගුණක වර්ග කරලා එකතු වෙයි වර්ගමූලය ගන්න. හරි. එතකොට මේ විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මම මෙතනින් මේ session එක ඉවර කරනවා. හරි. මොන හරි ඔයගලන්ට අපහසුතාවයක් දැනුණා නම් සමා වෙන්න. හරිද? මම මේ online lesson එකක් කරන first time. හරි. ඉතින් හින්දා මොන හරි mistakes වෙන්න ඇති හරිද ඒකට sorry හරිද ඕලන්ට මේක useless වගේ තේරුණා නම් sorry ඔයාලා time එකට හරි කොහොම හරි මම මෙතනින් මේ session එක ඉවර කරනවා එතකොට අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ නැත්නම් ඊළඟ session එකේ කියන කතා කරන්න තියෙන්නේ operations වල ඉඳ හරිද එතකොට මේ කතා කරපු දේවල් වලට අදාළ ප්‍රශ්න දාලා තියෙනවා ඒ ප්‍රශ්න වල screenshot ටික දාලා තියෙනවා හරිද එතකොට මම මෙතෙන්දී past paper questions වලට අමතරව ඔයගොල්ලන්ගේ assignment 1 2 වල ඒවත් පාවිච්චි කරලා තියෙනවා අතරින් පතර ඒව screenshots දාලා තියෙනවා හරි එතකොට මේ ප්‍රශ්න ටික කරන්න හරි එතකොට දැන් මේ session එකේ වුණාට පස්සේ දැන් පැය භාගයක් විතර අරගෙන මේ ප්‍රශ්න ටික කරන්න ගන්න හරිද මම දැන් 9:40 වෙන වෙලාව 9:45 මම 10 මාර වෙනකොට මේ වේ answers ටික ඔයගොල්ලන්ගේ WhatsApp group එකට දාන්න හරිද එකම දැන් මේක ඉවරම ගම මම මේ නෝට් එකක් දානවා WhatsApp group එකට. එතකොට ඒක යූස් කරලා මේ ගණන් ටික හදන්න ගන්න. ආසස් ටික 10:30 වෙනකොට මම group එකට දානවා. හරි. එහෙනම් මම හිතනවා ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැති කියලා. හරි. මේක මම මොනවද improve කරගන්න ඕන දේවල්. හරිද? ඕගොල්ලන්ට sounds clear ද? ඒ මොනවද මගෙන් තව මේ session එක ඉස්සරහට කරගෙන යද්දී ඕගොල්ලන්ට මගේ පැත්තෙන් කරගන්න ඕන improvements ඕගොල්ලෝ කමෙන්ට් කරන්න. හරිද? group එකේ දාන්න කිසිම අවුලක් නැහැ. හරි. එතකොට ඔයාලට මටත් දෙපැත්තම හොඳ දෙයක් වෙයි. හරි. එහෙනම් ආව ඔකටම thank you. හරි.